අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය දාහක හේතුවෙන් අනුරාධපුර නගරය තුළ දැඩි පරිසර දූෂණයක් සිදුවන බවට ඉතිහාසයේ දැවැන්තම බෝනස් මුදල ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රෝහලින් බැහැර කරන ශරීර කොටස් ඇතුළු අපද්‍රව්‍ය පුළුස්සා දැමීම සඳහා මෑතකදී ඉදිකළ මෙම සායනික අපද්‍රව්‍ය දාහකය මගින් රෝහල් භූමිය සහ අවට නිවෙස්වලට දැඩි දුමාරයක් සහිතව සම්පූර්ණයෙන් විනාශන වූ අලු කැබලි පතිත වීමත් දැඩි දුර්ගන්ධයක් පැවතීමත් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි. මෙම දාහකය විධිමත් ශක්්‍යතා අධ්‍යනයකින් තොරව පිහිටවා ඇති බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ කුඩා දරුවෝ හුස්ම ගන්නේ මේ පවිත්‍ර වෙලා උණ වාතය. ඉතින් මේ දරුවන්ට මොන වගේ ලෙඩ රෝග හැදේද? ඉතින් මෙවැනි දෙයක් සවි කිරීමට පෙර මං හිතන්නේ මේ පරිසරය සම්බන්ධයෙන් වගකීතු ආයතන තියෙනවා. අපේ බදුමුදලින් නඩත්තු වෙන විශාල නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඔවුන් මේවා ගැන බලනවද කියන එක ගැටලුවක්. මොන තරම් විශාල දුමක් මේකේ අකණ්ඩව පරිසරයට මුදාහරිනවද? මං හිතන්නේ කිසි කෙනෙක් මේකට අවධානය යොමු කරලා නැහැ. මේකෙන් එන දුමත් එක්ක එනවා මේ අඟුරු වගේ අලු කෑලි. මේවා හැමතැනටම වැටෙනවා. කෑම වලට ඒ වගේම දැන් අපි හුස්ම ගන්නකොට පාව මේවා නහයෙන් ඇතුළට යනවා. ඒක ඇවෙනවා මේ මෙම දාහකෙන් පිළිස්සීමට ලක්න වූ කාබන් අංශු හා අපජලය නලයක් මාර්ගයෙන් බැහැර කිරීම හේතුවෙන් අනුරාධපුර නුවරබැවේ බෙහිර සරෝව නමින් හඳුන්වන ඇල මාර්ගයේද දැඩි අවධානයකට ලක් වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ ඇල අපද්‍රව්‍ය නැත්නම් ඉතා පිරිසිදු වතුර තියෙන්න ඕනේ තැන. නමුත් මේ අපද්‍රව්‍ය නිසා කළු පාට වෙලා තියෙනවා මේ ඇල. සායනික අපද්‍රව්‍ය කියන විශාල විෂ බීජ සංඛ්‍යාවක් තියෙන ඒ වගේ මේවා විකිරණ පිට වෙන ඒවා සියලු දෙනාටම මේක අහිතකරයි. අපි හැමෝටම හොඳ පරිසරයක් ගොඩනගන්න කියන එක තමයි මේ අවස්ථාවේ මට කියන්න තියෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලන් සමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙය පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ශක්්‍යතා අධ්‍යනයක් සහිතව ඉදිකර ඇති බවයි.